රසායනික සමතුලිතතා මාස්ටර් ක්ලාස් එකේ 10 වෙනි පාඩම මේ පාඩමේ මම දරුවන්ට පැහැදිලි කරන්නේ රසායනික සමතුලිතතාවට උත්ප්‍රේරකවල ඇති බලපෑම රසායනික සමතුලිතතාවට උත්ප්‍රේරකවලින් ඇතිවන බලපෑම කරුණු දෙකක් අරමුණු කරගෙන අපි සාකච්ඡාවට භාජනය කරනවා ඒ කරුණු දෙක තමයි සමතුලිතතාවට එළඹීමට ගතවන කාලය කෙරෙහි උත්ප්‍රේරකවල බලපෑම ඊළඟට සමතුලිත අවස්ථාවේදී ලැබුණු ඵල ප්‍රමාණය නැත්නම් වැයවැද තියෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය කෙරෙහි උත්ප්‍රේරකවල බලපෑම මෙන්න මේ කරුණු දෙක අපි වෙන වෙනම මේ පාඩමේදී සලකා බලනවා අපි දන්නවා උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවේ සඵල සක්‍රිය ශක්තිය අඩු කරනවා එතකොට සමතුලිතතාවකට හේතු වෙන්නේ ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියාවක් අපි චාලක රසායන මාස්ටර් ක්ලාස් එකේ ඉගෙන ගත්ත ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාවේ සඵල සක්‍රිය ශක්තිය සහ පසු ප්‍රතික්‍රියාවේ සඵල සක්‍රිය ශක්තිය උත්ප්‍රේරක මගින් අඩු කරනවා අපි ඒ කාරණේ ඉස්සෙල්ලාම සටහන් කරගමු උත්ප්‍රේරකයක් යෙදීම නිසා ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාවේ සඵල සක්‍රිය ශක්තියද පසු ප්‍රතික්‍රියාවේ සඵල සක්‍රිය ශක්තියද අඩු වේ එතකොට මොකද වෙන්නේ උත්ප්‍රේරකයේ යෙදීම නිසා ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා උත්ප්‍රේරකයේ යෙදීම නිසා ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවද පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවද වැඩි වේ එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා ඒ නිසා සමතුලිතතාවට එළඹීමට ගතවන කාලය උත්ප්‍රේරකයේ යෙදීම නිසා අඩු වෙනවා ඒ නිසා පද්ධතිය ගතික සමතුලිතතාවට එළඹීමට ගතවන කාලය අඩු වේ එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් උත්ප්‍රේරකයක් සමතුලිතතාවට එළඹීමට ගතවන කාලය කෙරෙහි ඇතිකරන බලපෑම පැහැදිලි කරගන්න අපි ඒ කාරණා සටහන් කරගනිමු අපි ඊළඟට සලකා බලමු සමතුලිත අවස්ථාවේදී ලැබෙන ඵල ප්‍රමාණය කෙරෙහි උත්ප්‍රේරකවල බලපෑම වෙන විදිහකින් කිව්වොත් සමතුලිත අවස්ථාව වෙනකොට වැයවලා තියෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය කෙරෙහි උත්ප්‍රේරකවල බලපෑම එතකොට දැන් අපි කියලා තියෙනවා උත්ප්‍රේරකයක් යෙදීම නිසා ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා එතකොට මේ හේතුව නිසා සමතුලිත අවස්ථාවේදී ලැබෙන ඵල ප්‍රමාණයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ වෙන විදිහකට කිව්වොත් සමතුලිත අවස්ථාව වෙනකොට වැයවලා තියෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ උත්ප්‍රේරකයක් යෙදීම නිසා සමතුලිත අවස්ථාවේදී ලැබෙන ඵල ප්‍රමාණය වෙනස් නොවේ. මේ විදිහටම කියන්න පුළුවන් උත්ප්‍රේරකයක් යෙදීම නිසා සමතුලිත අවස්ථාවේදී වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය වෙනස් නොවේ. ඒ කාරණා දෙකත් අපි සටහන් කරගමු. ඒ වගේම අපි අනෙක් වැදගත් කාරණා සටහන් කරගමු. ඒ කාරණේ තමයි උත්ප්‍රේරක යෙදීම නිසා සමතුලිතතාවට අදාළ KP KC සමතුලිතතා නියත වෙනස් නොවේ.
කාර්මික රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන වලට අදාළ බොහොමයක් ප්‍රතික්‍රියා ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියා. එතකොට මේ ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියා පාවිච්චි කරලා අදාළ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරනකොට ගතික සමතුලිතතාවකට එළඹෙනවා. එතකොට මේ ගතික සමතුලිතතාවට එළඹුණු අවස්ථාවේදී ලැබෙන ඵල ප්‍රමාණය නැත්තම් අපිට අවශ්‍ය වෙන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රමාණය ලබා ගැනීමට ගතවන කාලය අඩු වෙනවා. ගතික සමතුලිතතාවට එළඹීමට ගතවන කාලය අඩු වීම නිසා. එතකොට ලැබෙන ඵල ප්‍රමාණයම අඩු කාලයකින් ලබාගත හැකි වීම ආර්ථික වශයෙන් වාසිදායක නිසායි අපි ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියා සිදු කිරීමෙන් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අවස්ථාවලදී උත්ප්‍රේරක යොදාගන්නේ. ඒ කාරණේ ගැනත් අපි සටහනක් යොදාගමු. ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියා භාවිතයෙන් රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයේදී උත්ප්‍රේරක භාවිත කරන්නේ සමතුලිත අවස්ථාවේදී ලැබෙන ඵල ප්‍රමාණය වඩා අඩු කාලයකින් ලබාගත හැකි වීම ආර්ථික වශයෙන් වාසිදායක නිසාය. එතකොට වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. උත්ප්‍රේරකයක් යෙදුවාම ප්‍රතිවර්තීය ප්‍රතික්‍රියාවක් ගතික සමතුලිතතාවට එළඹුණාම ලැබෙන ඵල ප්‍රමාණය වැඩි වෙනවා කියලා. සිද්ධ වෙන්නේ ලැබෙන ඵල ප්‍රමාණය නොවෙනස් සමතුලිතතාවට එළඹීමට ගතවන කාලය අඩුවීම. ඒ නිසා අපිට කියන්න පුළුවන් ඒකක කාලයකදී ලැබෙන ඵල ප්‍රමාණය උත්ප්‍රේරකයක් මගින් වැඩි කරනවා කියලා. උත්ප්‍රේරකයක් මගින් සඵල ලෙස ඒකක කාලයකදී ලැබෙන ඵල ප්‍රමාණය වැඩි කෙරේ. රසායනික සමතුලිතතා මාස්ටර් ක්ලාස් එකේ 11 වෙනි පාඩමෙන් මම උගන්වන්නේ ප්‍රතික්‍රියා ලබ්ධිය පිළිබඳව. ප්‍රතික්‍රියා ලබ්ධිය පාවිච්චි කරගන්නේ යම් කිසි පද්ධතියක් ගතික සමතුලිතතාවයේ පවතිනවාද නැද්ද කියන එක නිශ්චය කර ගැනීම සඳහා. අපි ඊළඟ පාඩමෙන් ඉගෙන ගමු ප්‍රතික්‍රියා ලබ්ධිය කියන්නේ මොකක්ද. ඒ වගේම ප්‍රතික්‍රියා ලබ්ධිය පාවිච්චි කරලා ගතික සමතුලිතතාවයේ පද්ධතියක් පවතිනවද නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි ඊළඟ පාඩමේ මුණ ගැසෙමු.